පොලිස් ආණ්‍යෂ්ටික බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කර ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. බලාගාරය තුල කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු කිරීම සඳහා යුක්‍රේනයේ මේ වන විට සැලසුම් කරන බවට පවතින වාර්තා මත දවතම ආරක්ෂක පියවර අනුගමනය කරනු ලබන බවයි නිවේදනය කළේ. මෙහිදී ඩ්‍රෝන යානා හෝ විකිරණශීලී යුද හිසක් මගින් බලාගාරයේ කොටසකට පහර දීමට යුක්‍රේනය සැලසුම් කරන බව රුසියානු බුද්ධ්‍යාංශ වාර්තා මගින් දැනුම් දී තිබුණා. අල් ජසීරාහි යුක්‍රේන වාර්තාකරු ප්‍රකාශ කළේ මේ වන විට රුසියානු සහ යුක්‍රේන පාර්ශව දෙක විසින්ම න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි. මේ සමග බලාගාරයට යම් හානියක් සිදු කිරීම සඳහා යම් පාර්ශවයක් තැත් කළ හැකි බවට සැක මතු කර තිබුණා. මෙහිදී සැපොරිසියා බලාගාරයට සිදුවන ඕනෑම හානියක් රුසියාව සහ යුක්‍රේන යන පාර්ශවයන් දෙකම සිය දිවි නසා ගැනීමට සමාන බවයි දැනුම් දී තිබුණේ. යුක්‍රේන ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ඔලෙක්සි ඩැනිලෝ ප්‍රකාශ කළේ න්‍යෂ්ටික බලාගාරය සම්පූර්ණයෙන් වනසා දැමීමට නොව විකිරණශීලී මට්ටමේ කුඩා අවදානමක් මතු කිරීම රුසියාවේ සැලසුම බවයි. මේ සමග සැපොරිසියා සහ කෙරසන් කලාප තුළ විකිරණ සම්බන්ධ අනියත බියක් මතු කරමින් රුසියානු පාලනයේ පවතින ක්‍රයිමියාව දක්වා ගමන් කිරීම වැළැක්වීම මෙහි අරමුණ ලෙස ඩම් කර තිබුණා. මෙම චෝදනා සම්පූර්ණයෙන් බැහැර කරනු ලබන බවයි ක්‍රෙම්ලිනේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් සඳහන් කළේ. මෙය සම්පූර්ණයෙන්ම යුක්‍රේනයේ සැලසුමක් වන අතර මෙම හානිකර මට්ටමේ ක්‍රියාව වැළැක්වීම සඳහා රුසියාව සියලුම පියවර අනුගමනය කරන බව දැනුම් දී තිබුණා. මේ අතර යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය අද ප්‍රකාශ කළේ බක්මූට් නගරය වටා කලාපයේ යුක්‍රේන හමුදා ජයග්‍රහණ වාර්තා කරමින් ඇති බවයි. මෙහිදී නගරය වටා රුසියානු කඳවුරු බරාවේ මධ්‍යස්ථාන සහ සියලුම මට්ටමේ තීරණාත්මක ඉලක්ක වෙත පහර දෙන බව නිවේදනය කළා. මේ සමග දකුණු ඩොනෙට්ස් කලාපය තුලදී රුසියානු හමුදා විශාල අවි ගබඩාවක් වෙනසූ බවයි දර්ශන නිකුත් කරමින් සඳහන් කළේ. මෙම පිපිරීම අඛණ්ඩව පැය ගණනාවක් පැවති බව දැනුම් දී තිබුණා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ ඩොනෙට්ස් කලාපයේ ආයුධ ගබඩාවක් වෙනසූ බවට යුක්‍රේන ප්‍රචාර අසත්‍ය බවයි. මෙහිදී රුසියානු හමුදා රෝහලක් මුල් කර ගනිමින් යුක්‍රේන හමුදා මිසයිල් ප්‍රහාර සිදු කර තිබූ අතර මෙය යුද අපරාධයක් ලෙස නම් කරනු ලබන බව සඳහන් කළා. දෛනික වාර්තාව මගින් රුසියානු හමුදා ප්‍රකාශ කළේ බක්මූට් නගරය වටා කලාප තුනක් තුලදී යුක්‍රේන හමුදා වෙත සාර්ථක ප්‍රහාර සිදු කරනු ලැබූ බවයි. මෙහිදී ඉදිරියට ගමන් කිරීමට තැත් කළ යුක්‍රේන හමුදා වෙත ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර සිදු කරනු ලැබූ අතර යුක්‍රේන හමුදා කලාපයෙන් පසුබසින බව දැනුම් දී තිබුණා. මෙහිදී K-52 වර්ගයේ හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් යුක්‍රේන හමුදා සන්නද්ධ රථ වනසා දැමූ බවයි සඳහන් කළේ. දිනය තුලදී එල්ල කළ රුසියානු ප්‍රහාර සමග යුක්‍රේන භටයන් 800 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයිද දැනුම් දී තිබුණා. ලුහාන්ස් කලාපයේ සහ ක්‍රස්නො ලිමන්හිදී රුසියානු ප්‍රහාර මගින් යුක්‍රේන හමුදා පසුබැසීම සිදුව පවතින බවයි රුසියානු හමුදා ප්‍රකාශක ඉගොර් කොනෂෙන්කෝ සඳහන් කළේ. මේ අතර නෝවා කකෝකා වේල්ල පිපිරී යාම මගින් වියගේ සංඛ්‍යාව 50 දෙනෙකු ලෙස ඩම් කර තිබෙනවා. මේ සමග තවත් 30 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි යුක්‍රේන රජයේ වාර්තා මගින් ප්‍රකාශ කළේ. මෙහිදී ජල ගැලීමට ලක් වූ කලාප තුළ බෝවන රෝග වර්ධනය වෙමින් ඇති බවද දැනුම් දී තිබෙනවා. බ්‍රිතාන්‍ය බුද්ධ්‍යාංශයේ දෛනික වාර්තාව අද ප්‍රකාශ කළේ වැග්න කොලි හමුදා රුසියාවේ සිදු කළ කැරැල්ලෙන් පසු රුසියානු පාලනයට මතුවන තර්ජන සංඛ්‍යාව වර්ධනය වන බවයි. මේ සමග රුසියානු හමුදාවේ ප්‍රධානීන් පිළිබඳ නිරන්තරයෙන් සැකය වර්ධනය වෙමින් ඇති බැවින් මෙය ක්‍රමයෙන් රුසියාවේ පාලන තන්ත්‍රය වෙත බලය රඳවා ගැනීමේ අවදානම් මතු කළ හැකි බවයි සඳහන් කළේ. මේ අතර චෙච්නියානු හමුදා නායක රම්සාන් කදිරෝ ප්‍රකාශ කළේ යුක්‍රේනයේ විශේෂ මෙහෙයුමට අතිරේක චෙච්නියානු හමුදා යොමු කරන බවයි. වැග්න කොලි හමුදා හේතුවෙන් මතු වූ පුරප්පාඩු සමග මෙම තීරණයට එළඹ පවතින බවයි සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.